මතෙව් 3. ඒ දවස්වලදී ස්නාවක ජොහන් අවුත් යුදයේ පාලු කරෙහි දේශනා කරමින් මනස්ථාපනය වන්න මන්ද ස්වර්ග රාජ්‍ය ළඟය ඊ කීය. කුමක් හේන්ද යත් සමිඳුන්ගේ මාවත පිළියල කරන්න එතුමන් හට ඇදනැති මාවත් සාදන්නැයි පාලු කරේ මොරගා කියන හඬක් කියයි. ඊ දිවසිවර යසායා පැවසුවේ මොහු ගැනය. මෙකේ ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් ඇඳ ඉනවටා හම් පටියක් බැඳ සිටියේය. පළඟැටියන් හා වනමී ඔහුගේ ආහාරය විය. එකල ජෙරුසලමේද මුළු යුදයේද ජෝර්දාන් අවට මුළු පෙදෙසේද වැසියෝ ඔහු වෙත පැමිණ පාපෝච්චාරණය කරමින් ජෝර්දාන් ගංගාවෙහි ඔහු අතින් බෞතිස්ම ස්නාපනය ලැබුවහ. එහෙත් බෞතිස්ම ස්නාපනය ලබන පිණිස පරිසිවරුන්ගෙන්ද සද්දුසිවරුන්ගෙන්ද බොහෝ දෙනෙකු එනුදුටු ඔහු ඔවුන්ට කතාකොට පොළොන් වංශය එන්න තිබෙන උදහසින් පලායාමට ඔබට අවවාද කළේ කවරෙක්ද? එසේනම් ඔබ මනස්ථාපනය වූ බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න. ආබ්‍රහම් අපගේ පියාණුවනැයි කියා ගන්නට නොසිතන්න. ඒ මන්ද මේ ගල්වලින් වෝද ආබ්‍රහම්ට දරු පරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැයි මම ඔබට කියමි. තවද දැනටම පොරව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ. මම නම් මනස්ථාපනයේ ලකුණක් වශයෙන් වතුරෙන් බෞතිස්ම ස්ථාපනය කරමි. එහෙත් මට පසු එන තැනැත්තේ මට වඩා ආනුභා සම්පන්නය. මම උන්වහන්සේගේ පාවහන් ගෙන යාමට තරම්වත් නොවටිමි. උන්වහන්සේ සුද්ධාත්මයන්ගෙන්ද ගින්නෙන්ද ඔබ බෞතිස්ම ස්ථාපනය කරන සේක. උන්වහන්සේගේ අතෙහි කුල් ඇත. උන්වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසුදු කර ධාන්‍ය අටුවල රැස්කොට බොල් නොනිවෙන ගින්නෙන් දවනසේක. ඊ කීය. එකල ජේසුස් වහන්සේ ස්නාවක ජොහන් විසින් බෞතිස්ම ස්නාපනය කරගනු ලබන පිණිස ගලීලයේ සිට ජෝර්දානට වැඩම කළ සේක. එහෙත් ජොහන් උන්වහන්සේ වළක්වමින් ඔබෙන් බෞතිස්ම ස්නාපනය ලැබිය යුත්තේ මමය. එහෙත් ඔබ මා වෙතන සේක්දයි. ඊ ඇසීය. ජේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් දැනට ඉඩ දෙන්න. මෙසේ දේව කැමැත්ත මුළුමනින් ඉටු කිරීම අපට සුදුසුය. ඊ වදාළ සේක. එවිට ජොහන් ඊට එකඟ විය. ජේසුස් වහන්සේ බෞතිස්ම ස්නාපනය ලැබ එකෙනෙහිම දියෙන් ගොඩ ආසේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයානන් පරවියකුමෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන්වහන්සේ දුටුසේක. තවද මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයාය. මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි. ඊ ස්වර්ගයෙන් හඬක් නික්මිනි.